ගරු කටයුතු නායක හඳුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්මෙන්නෝර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වර්ෂයකට වැඩිය අධික කාලයක් පවත්වාගෙන ආපු ඒ සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාවේ මේ සතියට නියමිත වැඩසටහනයි ආරම්භ කරන්නේ මේ පින්වතුන්ට අපි මීට පෙර දේශනා දෙකදී මතක් කරා බුදුහාමුදුරෝ දේශනා කොට අදාළ විශේෂ සූත්‍රයක් වන මහා සත්තාරීතික සූත්‍රයේ ධර්ම කාරණා සම්බන්ධව මේ සූත්‍රය තුළින් බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේ සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 දිහා බලනකොට දිට්ඨි සංකල්ප සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන මේ අංග 8 සමාධිය දෙයාකාරයි. එතකොට දිට්ඨිය ගත්තොත් තුන් ආකාරයක් මූලිකව මේ සූත්‍රය අනුව විග්‍රහ වෙනවා. අකුසල් පාක්ෂික වෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. කුසල් පාක්ෂික වෙන සම්මා දිට්ඨිය දෙයාකාරයි. කුසල් පාක්ෂික වෙන සම්මා දිට්ඨිය එතකොට ලෞකික සම්මා දිට්ඨිය වශයෙන් උත් ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් උත් කාරණා දෙකකට කොටස් දෙකකට වෙන් වෙනවා. දැන් අපි මේ සූත්‍රයේ බුදුහාමුදුර තවත් වැදගත් දෙයක් දේශනා කරනවා කියලා පැහැදිලි කරා. මේ සම්මා දිට්ඨිය කුසල් පාක්ෂිකව තියෙන දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය වෙන්න පුළුවන්. අනිකුත් සියලුම අංගවලට ඒ කියන්නේ දිට්ඨියෙන් පහළ තියෙන අංග සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ අංග 7ටම පූර්වංගම වෙනවා පෙරටු වෙනවා. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය 90 තමයි මේ අංගත් සම්බන්ධ වෙන්නේ. මිත්‍යා දෘෂ්ටියට සම්බන්ධත් මේ විදිහටම තමයි. ඒ අනුව මේ සූත්‍රයේදී මම මුල් දේශනාවේ මතක් කරා මේ ආකාරයට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ට අමතරව ඒ කියන්නේ දිට්ඨියක් ඇති වුණාම ලෞකික සම්මා දිට්ඨිය ඇති වුණත් ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් වුණත් එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් වුණත් මේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග 8 එක තව ප්‍රතිඵල දෙකක් විද්‍යාමාන වෙනවා. ඒවා ධර්මයේ හඳුන්වන්නේ විමුක්ති විමුක්ති ඥාන වශයෙන්. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිය පෙරට වෙච්ච තැනක ලැබෙන විමුක්තියක් තියෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය පෙරට වෙච්ච තැනක ලැබෙන විමුක්ති ඥානයක් තියෙනවා. විමුක්තිය කියන්නේ ඒ පුජ්‍යලයා සාංසාරික සත්පුජ්‍යල භාවය නැත්නම් මනුෂ්‍යයෙක් ගත්තොත් මිත්‍යා දෘෂ්ටිය තුලත් විමුක්තියක් ඒ මිත්‍යා දෘෂ්ටිගත ස්වરૂපේ මත රඳා පවතිනවා ඒ මොහොතේ. උදාහරණයක් ගත්තාම දැන් සත්තු මරණ මනුෂ්‍යෙක් සතෙක් මරණකොට ඒකෙන් සතුටක් ලබනවා. ඒක තමයි විමුක්තිය. ඒක හැබැයි සම්මා විමුක්තියක් නෙමෙයි. අකුසලයෙන් ලැබෙන විමුක්තිය හැම විටම මිත්‍යා විමුක්තිය. සාංසාරිකව තව තවත් දුකෙන් දුකටපත් වෙනවා. මනුස්සත්වයේ තුලින් ඉන්න මිත්‍යා දෘෂ්ටි හරහා ලබන විමුක්තිය තුලින් හැම විටම මනුස්සත්වයට පහළ සාංසාරික ස්වરૂපයක් උරුම වෙනවා. ඒක හින්දා මිත්‍යා විමුක්තිය. නමුත් බැලූ බැල්මට අපි උනත් දකින්නේ දැන් මේ පින්වතුන්ටත් ගැටලු තියෙනවා. හුඟක් අය ඔය සමාජයේ කියනවා අපි බොහොම පන්සිල් රැකගෙන ජීවත් වෙනවා මිනිස්සේ වගේ ඒ වුණාට දුස්සීලිය හරි සතුටින් ජීවත් වෙනවා කියලා.
දුස්සීලය සතුටින් ජීවත් වෙන්න ඒගොල්ලන්ට බලපෑවේ මොකක්ද? අර මිත්‍යා විමුක්තිය. එතකොට ඒ වගේම ඒ සතුටින් ජීවත් වෙන්න ඉතින් සත්තු මරණ මිනිසයා සතුටින් ජීවත් වෙන සත්තු මරණ කොට ඒ වගේම සතුන් මැරීම පිළිබඳව ප්‍රවීණතාවය ශිල්පීය ඥානයක් එයාට තියෙනවා. ඒක තමයි අර අවසාන ප්‍රතිඵලය විමුක්ති ඥානය. දැන් හොරකම් කරන්න යන මිනිහටත් එහෙම තියෙනවා. ඉතින් මේ වගේ මිත්‍යා විමුක්ති තියෙනවා. ඒවා ඒ මිත්‍යා විමුක්ති වගේම සම්මා දිට්ඨි හරහා ක්‍රම දෙකකට විමුක්ති දෙවර්ගයක් ලැබෙනවා. මේක නැවත මතක් කරන්නේ මේවා තමයි ධර්මයේ පැටලිලි සහගත තැන් වක් අයට වරදින තැන් බුදුහාමුදුරුව පෙන්වන ධර්මයයි තවත් අනිකුත් ආගම්වල තියෙන ඒවයි එකමයි නේද? බුදුහාමුදුරුව පෙන්වන භාවනා ක්‍රමයි අනික් අය කියන භාවනා ක්‍රමයි එකමයි නේද කියලා තේරෙන්නේ නැත්තේ මෙන්න මේවා තියෙන අඩුපාඩුකම්. දැන් උදාහරණයක් විදිහට ගත්තම කම්මස්සගත සම්මා දිට්ඨිය තුලින් ඒත් එනවා විමුක්ති සම්මා විමුක්ති කියන එක හා සම්මා විමුක්ති ඥාන කියලා දෙවර්ගයක්. ඔබ සාමාන්‍යයෙන් තියෙනවා කාමාවචර කුසලයේ එකාකාරයි එක ස්වරූපයක්. ඊට වැඩිය සම්මා දිට්ඨියේ ගුණාත්මක භාවයේ විහිළයි රූපාවචර කුසලයේදී. ඒ රූපාවචර කුසලයට වැඩිය ගුණාත්මක භාවයේ ඉහළයි අරූපාවචර කුසලයේදී මේ ලෞකික සම්මා දිට්ඨිය. දැන් කාමාවචර මට්ටමේ ඉන්නකොට ලෞකික සම්මා දිට්ඨියේ ආමිෂ පින්කමට වැඩිය ගුණාත්මක භාවයෙන් ඉහළයි සීල් රැකීමේදී. දැන් ආමිෂ පින්කමේදී භාවනාවෙන් ප්‍රතිඵලයක් එනවනම් ඒ කුසලය කාමාවචර කුසලයක් වෙන්නේ නැහැ, රූපාවචර කුසලයක් විය යුතුයි. පංච නීවරණ යටපත් වෙන මට්ටමට සමත භාවනාවක් දිනු කරත් ඒක කම්මසකත සම්මාදිට්ඨිය යටතේ රූපාවචර කුසලයක් වෙනවා. නමුත් භාවනා කරන්න උත්සාහ ගැනීම රූපාවචර කුසලයක් නෙවෙයි කාමාවචර කුසලයක් වෙනවා. දැන් දන් දීම කාමාවචර කුසලයක්. ඒ වගේම සිල් රැකීම තනිකරම කාමාවචර කුසලයක්. දැන් අපි හිතමු මෙහෙම දන් දීලා ආමිෂ පින්කම් පුද පූජා පවත්වන පූජා වර්ග කරන වතාවත් කරනවා කියලා කියන්නේ එන්නේ වගේ ආමිෂ පින්කම් කරන අය මුලදී ඒ දේ කරනවට වැඩිය එන්න ඒ පින්කම් කිරීම තුළ දන් දීම වෙන්න පුළුවන්, පූජා පැවැත්වීම වෙන්න පුළුවන්, පිරිසජ්ජාන ආදී දේවල් වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට සැලකීම වගේ කාමාවචර කුසලයක් වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක්. ඒවා කරන්න කරන්න ඒකෙන් සතුටක් ලැබෙනවා, එයාට විමුක්තියක් ලැබෙනවා. ඒ වගේ මේ ඒ කුසලය කිරීමට ඥානය වැඩි වෙනවා, හැකියාව වැඩි වෙනවා, ශිල්පීය ඥාන වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර විමුක්තිය මොකද්ද? විමුක්තිය අර කම්මසගත සම්මා දිට්ඨියෙන් ලැබිච්ච විමුක්තිය සම්මා විමුක්තියක්. ඒකත් ඥානි සම්මා විමුක්ති ඥාන. ඒක නිසා වෙන් දැන් පන්සිල් කඩන්න දුස්සීලකම් වලට පුරුදු වෙච්ච මිනිස්සයා ඒ දුස්සීලකම කරන කොට සතුටටපත් වෙනවා. ඒක යාගේ විමුක්තිය, ඒක මිත්‍යා විමුක්තියක්. දානීය දීලා පුරුදු වෙච්ච අය දන් දුන්නම සතුටක් ඇති වෙනවා. ඒ සතුට මිත්‍යා විමුක්තියක් කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒක සම්මා විමුක්තියක්. නමුත් ඒ සම්මා විමුක්තිය ලබා දීපු දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙවෙයි. ඒ විමුක්තිය ලබා දුන්න දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨිය, එහෙම නැත්නම් ඒක තව නමක් කියනවා ලෞකික සම්මා දිට්ඨියයි. දැන් මේ සංසාර විමුක්තිය කරා යනකොට දස පාරමිතා කියලා
පාරමිතා පිරුයාය තමයි සංසාර විමුක්තියේ සාමාජිකය වෙන්නේ. සංසාර විමුක්ති මාර්ගය සම්පූර්ණ කරන්නේ. මේක බුදුහාමුදුරන්ගේ දේශනාවක්. දැන් බෝධිසත්වයොත් සාරා සංඛ කල්පලක්ෂයක් කල්පලක්ෂ හතරක් පෙරුම් දම් පිරුවා කියලා ධර්මයේ පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ බුද්ධත්වය ගැන ඒ අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් විවිධ ගත කරපු ජීවිත හොඳ ජීවිත මේ එතකොට මේ පාරමිතා කියන ඒවා හැම එකක්ම අන්තර්ගත වෙන්නේ පාරමිතා පුරුණු කොට සතුටක් තියෙන හින්දා. ඒ සතුට ගේන දිට්ඨිය මොකද්ද? දැන් පාරමිතා පුරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨි ලාභියෙද්ද? දැන් පාරමිතා පුරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨි ලාභියෙක් අවශ්‍ය නැහැ. පාරමිතා පිරිය යුත්තේ හැමෝම ලෝකෝත්තර මාර්ගයේ අපේක්ෂාවෙන්. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය අපේක්ෂාවෙන්. නමුත් පාරමිතා සෑම පාරමිතාවකම තියෙන දිට්ඨිය ගත්තොත් ලෞකික සම්මා දිට්ඨියයි. මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. දැන් ඒක නිසාවෙන් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා දිහි පැවිදි ශ්‍රාවකයන්ට. මේ ditthi දෙකෙන් ලෞකික සම්මා දිට්ඨියේ ඉන්න පුළුවන් අවස්ථා වැඩි කරගන්න. අවස්ථා වැඩි කරගන්න. මේ ගිහි ශ්‍රාවකයන්ට වැඩිය පැවිදි ශ්‍රාවකයන්ට මේ ගැන පැහැදිලි කරනවා. එහෙම අවස්ථා වැඩි කරගන්නේ කොහොමද? පැවිදි හාමුදුරු කෙනෙක් නම්. හාමුදුරු කෙනෙක් නෑ ලෞකික සම්මා දිට්ඨියේ ඉන්න නම් සතිපට්ඨානය වැඩෙන්න ඕනේ හැම වෙලෙම. වැඩෙන වෙලාවක විතරයි ලෝකෝත්තර ලෞකික නෙමෙයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට සම්බන්ධයක් එන්නේ. ප්‍රඥා ශික්ෂාව තුළ පමණයි ලෝකෝත්තර සම්මා දිට්ඨියක් අවධාරි විද්‍යාමාන වෙන්නේ. නමුත් සතිපට්ඨානය වැඩෙන්නේ නැතුව ජීවත් වෙන කාල ඕන තරම් තියෙන්න පුළුවන්. මේ රහතන් වහන්සේ හැරුණට රහතන් වහන්සේගේ එහෙම නැහැ. අනිත් සියලුම ශ්‍රාවකයන්ගේ තියෙන්න පුළුවන්. එතකොට මේ පැවිදි අයට බුදුහාමුදුරු දෙන්නේ ඔය වතාවත් කියලා දීලා තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ නැති තැනකදී ඒක උදව් වෙනවා කම්මසගත සම්මා දිට්ඨියෙන්. දැන් මේ අතින් ගිහි ශ්‍රාවකයන්ට දීලා තියෙන්නේ උපදෙස් එව්වොත් දැන් තමන්ගේ භාවනාවක් කරන්න නැති කාලයක කොහොමද ඉන්න ඕනේ? දැන් කවුරු හරි කෙනෙක් හදාගත්තෝ භාවනා කරන කාලයක් තුල අන්තර්ගත වෙන්න පුළුවන් දිනුනු උන භාවනාව ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට අනික එහෙම භාවනාවකට ගිහි ශ්‍රාවකයෙකුට හැම වෙලේම මහන්සි වෙලා උත්සාහයෙන් යෙදෙන්නත් බෑනේ වෙන වැඩ තියෙන නිසා වෙනවා. ඒ යුතුකම් ඉෂ්ට කරන්න රැකී රක්ෂා ආදී දේවල් කරන්න තියෙන නිසාවෙන් ඒවා එහෙම වෙන්නේ නැහැ. එතකොට මොනවද කොහොමද මේ අනික් කටයුතු කරන්නේ? අනික් කටයුතු කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි ලෞකික සම්මාදිට්ඨිය තුල පිටලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම වරුද්දක් ඇති කරගන්න ඉතින් දැන් මේ දිට්ඨි වෙන් කරගන්නත් බෑනේ අපිට. ඒකට කරන කල යුතු උපදෙස නැත්නම් බුදුහාමුදුරු දීපු උපදෙස් තමයි මේ ලෞකික සම්මා දිට්ඨිය තුල අන්තර්ගත වෙන්නේ අර මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා හැම එකක්ම කායික හෝ වාචික ක්‍රියාවන්. මෙන්න මේ ක්‍රියාවන් වල යෙදෙනකොට එයාගේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි කම්මස්සගත සම්මා දිට්ඨියයි. ගෙදර දොරේ ජීවත් වෙනකොට මංගල කාරණා ටිකක් තියෙනවා. දූ දරුවන් පෝෂණය කරනකොට ඒක මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාදී ගුණ යටතේ ඒවා කෙරෙන්න ඕනේ. සමාජයේ කවුරු හරි එක්ක ඇසුරු කරනකොට අර සම්‍යක් වචන අනික් රවට්ටන්න නැතුව
සුහදශීලීව එහෙම ඉන්න ඕන. ඥාති ඉන්නකොට සංග්‍රහ කරන්න ඕන. වචනෙන් හරි සංග්‍රහ කරන්න ඕන. දැන් මෙන්න මේ විදිහේ යහපත් ජීවිතයක් ගත කරනකොට මිනිස්සෙගේ එයාට ඒ ගත කරන ස්වરૂපය කම්මසගත සම්මාදිට්ඨියෙන් ලැබෙනවා. සම්මාදිට්ඨිය කම්මසගත සම්මාදිට්ඨියෙන් ලැබෙන විමුක්තිය ඒකෙන් උපදින විමුක්ති ඥාන කියනවා. ඒක නිකන් බලන්න දැන් ඥාතීන් සංග්‍රහ කරන්න පොඩි කාලේ ඉඳලා පුරුදු වෙන කෙනා පහු වෙනකොට ඒ සංග්‍රහය වදයක් විදියට දුකක් විදියට කරදරයක් විදියට නෙමෙයි සැලකන්නේ සතුටක් විදියට. ඒ කියන්නේ මොකද්ද? ඥාතීන් සංග්‍රහ කිරීමෙන් එයාට ලැබෙන විමුක්තියක්. ඒ විමුක්තිය එක්ක බැඳිලාම එයාට ලැබෙන අත්දැකීම් ටිකක් තියෙනවා, විමුක්ති ඥාන තියෙනවා. ඒ විදියට සමන්ට කොච්චර වැඩපොළ තිබුණත් ඒවා කළමනාකරණය කරගෙන ඒ දේවල් කරන්න හැකියාව ලැබෙනවා. මේ ඒ වගේ දැන් මංගල කාරණා සෑම එකක්ම ගත්තොත් ඔය ආකාරයට විමුක්තිය කාලය පුරුදු කිරීම තුළ විමුක්තිය විමුක්ති ඥාන ලැබෙනවා. ඒ වගේම දැන් නරක වැඩ දුස්සීලයක් ආශ්‍රය කරනකොට ඒක ඒ විදිහටම යාට අර මිත්‍යා විමුක්ති ඥාන ලැබෙනවා. එහෙනම් මේ සාංසාරික දෝලණය වීම කුසලේ හා අකුසලේ මේ ආකාරයයි. දැන් මෙතන වැදගත් සාධකය දැන් කම්මසගත සම්මාදිට්ඨිය තුල ඉඳීම පමණක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් අපේක්ෂා කරන්න ඕනේ අර ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන එකයි. දැන් මම මේ කිව්වේ සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට ගත කරන විදිහයි. ඒ කියන්නේ දවසක් ගත්තොත් ඒ දවස තුල ලෞකික සම්මාදිට්ඨියේ දෙන වතාවල් වැඩි කරගන්න උපදෙසයි. බුදුහාමුදුරන්ගේ උපදේශ මංගල කාරණා ඉෂ්ට වැඩියෙන් සිදු කරන විදිහට දෛනිකව ජීවත් වෙන්න. එතන මංගල කාරණා gedara dorot නම් එහෙම තියෙනවා, රැකී ආරක්ෂාවට එහෙම තියෙනවා, ඥාති එක්ක ගනුදෙනු කරනකොට ඒ විදිහට තියෙනවා. එතකොට සේවක සේවිකාව එක්ක ගනුදෙනු කරනකොට ඒ විදිහට තියෙනවා, මගතොටේදී ඒ විදිහට තියෙනවා, මහානුභාවුණන්ට සලකන විදිහ තියෙනවා. මේ ආකාරයට බැලුවම කතා බහ කරන විදිහේ ලෞකික සම්මාදිටිය ලැබෙන විදිහට කතා කරන්නේ කොහොමද? මේ හැම එකක් තියෙනවා. ඊට අමතරව එතකොට ඒ ටික සම්පූර්ණ කරලා අර පුහුණු වෙන කාලේදී භාවනාව පුහුණු වෙන්න ඕනේ. එතකොට කාලයක් යනකොට ඒ භාවනාව තුලිනුත් ඒත් කම්මසගත සම්මාදිටිය වෙන්න පුළුවන් මුලින්ම. ඒකෙන් ලැබෙන විමුක්තියක්. ඒ කියන්නේ අපි කියා දුන්න සක්මන් භාවනාව. සක්මන් භාවනාව මුලින්ම කරනකොට අපහසුතාවයෙන් කරන්න ඕන. මූලික පුහුණුවේදී. එයා කාලය පුරුදු වෙනකොට සක්මන් කිරීම සතුටක් බවට විමුක්තියක් වෙනවා. දුකක් නැහැ. විමුක්ති කියන්නේ දුක නැති තැන. ඒ දුක නැති තැන හැබැයි ඉහළ මට්ටමක්. දන් දෙල්ල දීලා දුක නැති තැනක් ලැබුණට වැඩිය. භාවනා කරලා දුක නැති තැනක් ලැබෙනවා කියන්නේ තව තවත් භාවනාව සතුටක් ගේන දෙයක් නම් නැවත් තවත් කරන්න පුළුවන් නම් එහෙම දියුණුවක් තියෙනවා නම් ආස හිතෙනවා නම් ඒක විමුක්තිය. හැබැයි ඒ විමුක්තිය කම්මස්සගත සම්මාදිට්ඨියෙන් ආපු විමුක්තියක්ද ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ආපු විමුක්තියක්ද කියලා ශ්‍රාවකයා වෙන් කරන්න දක්ෂ වෙන්නේ නැහැ. ඒක හොයන්න ඕනෙත් නැහැ. පුහුණු ගෙනිච්ච ගියාට. ඒක තව ප්‍රගුණ කරන්න මොනවද ලැබෙන්නේ? විමුක්තිය විතරද ලැබෙන්නේ? නැහැ. දසවෙනි අංගයක් ලැබෙනවා. විමුක්ති ඥානෙ. ඒ භාවනාව කරන ආකාරය පිළිබඳ තමන් දැනුවත් වෙනවා, තමන්ට ඥානයක් තියෙනවා. ඉස්සර හුඟා සාධක ඕනේ සක්මන කරන්න. අවට සාද්ද තියෙන්න බෑ. ඔය වගේ තමන් හදාගත්ත ලොකු මතවාද තියෙනවා. ඒ දේවල් තමන් හදපු දේවල් නැත්නම් කරගෙන යන්න බැරුව යනවා. එහෙම තිබිච්ච මතවාද අඩු වෙලා
ඕනම තැනකදී මේක කරන්න පුළුවන් වෙනවා. ඉස්සෙල්ලා තක්ම මළුවක පුරුදු කරපු එක පහු වෙනකොට එහෙමනම් නිකන් එදිනෙදා දෛනික කටයුත්තකට පාරේ ඇවිදින වෙලාවක, ගෙදර දොරේ ඇවිදින වෙලාවක කරන්න පුළුවන් කියන්නේ මොකක්ද ලැබිලා තියෙන්නේ? විමුක්ති ඥාන දිනු වෙලා. ඒ කියන්නේ ඇවිදින හැම හුඟක් වෙලාවට වෙනදා සක්මන් භාවනාවටම කාලය යොදාගෙන ඒ කාලසටහනකට කරපු භාවනාව දැන් ඇවිදින ඕන වෙලාවෙදී નિરાයාසයෙන් වෙනවා. ඒ කියන්නේ එයාට ලැබිලා තියෙන ඥානය. මොකක් ගැන ඥානය? සක්මන් භාවනාව සම්බන්ධ ඥානය. ඊළඟට පහුවෙන්න වෙන වෙන වැඩ කරනකොට මේ හන්දි නැමෙන තැන් එක ගනුදෙනු කරනකොට අර සක්මනේදී ඇතිවෙච්ච විමුක්ති ස්වરૂපය දුක නැති ස්වરૂපය තියෙනවා නම් ඒකෙන් ලැබෙනවා. එතකොට මේ විදිහට සක්මන් කරත් එකයි වැඩ කරත් එකයි කියලා. මොකද්ද වැඩි වෙලා තියෙන්නේ? විමුක්ති ඥාන. දැන් ඒ විදිහට තමන් පුහුණු කරන මේ භාවනාව දිගින් දිගටම ප්‍රගුණ කිරීම තුළ අර විමුක්ති ගුණය හා විමුක්ති ඥාන කියන ගුණය තමා තුළින් ප්‍රකට වෙනවා. දිට්ඨි හොයන්න බැරි වුණාට තමන්ට දැනෙන සුවය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම දිට්ඨිය ගැන හොයන්න බැරි වුණාට අපිට ඒ පුහුණුව සඳහා තියෙන ලේසි පහසුකම, ඉස්සර අපහසුයෙන් කරපු එක කරන්න පහසු වීම ගැන ඥාන තියෙනවා, ඥානය තියෙනවා. ඒක තමයි විමුක්ති ඥාන කියන්නේ. ඉතින් එහෙමනම් ඕනම් භාවනාවක් තුළ සතිපට්ඨාන භාවනාවක් වෙන්න පුළුවන්, සමත භාවනාවක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ කරන භාවනාව තුළ තියෙන සතුට කම්මසකතා සම්මාදිට්ඨියෙන් ඇති කරගත්තේ සම්මා විමුක්තියක් විදිහට ධර්මයේ හඳුන්වනවා. ඒකෙන් ලැබෙන ඥානය සම්මා විමුක්ති ඥාන කියලා හඳුන්වනවා. හැබැයි බුදුහාමුදුරුව අවධාරණය කරනවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් ලබා ගත යුතු ඉලක්කය නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ ලැබෙන විමුක්තිය හා ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ ලැබෙන විමුක්ති ඥානය. මේවා තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට, සෝවාන් සකදාගාමි අනාගාමි රහතන් වහන්සේට තමා උපරිම මට්ටමින් තියෙන්නේ. නමුත් අර භාවනා පුහුණු වෙන කාලය තුළ ඕනම කෙනෙකුට අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ එන විමුක්තිය ලබා ගන්නවත් හැකියාවක් තියෙනවා නම් ඒ කියන්නේ ඒක තමන් වදයක් විදිහට සලකන්නේ නැතුව බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් සිදු කරනවා නම් එතන තියෙනවා ඵලයක්. ඒක ලෞකික සම්මාදිට්ඨියෙන් ලැබෙන ඵලයක්. ඒක නිසාවෙන් හැමෝම ඒ අර සම්මාදිට්ඨිය කියන එක දෙයාකාරයි. ඒ දෙයාකාර ස්වરૂපිය ගිය සති මං මුල් පැහැදිලි කිරීම කරා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ආකාරයට. දැන් අපිට අද කතා කරගන්න තියෙන්නේ ඒ සූත්‍රයේම අඩංගු වෙනවා. අපි දීපු සටහන වෙනවා අංක දෙක දාලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් අනිකුත් අංගවලට දැන් සම්මාදිට්ඨියටම සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන විදිය පළවෙනි ආකාරය. ඒක සම්මා සමාධිය අරගෙන තමයි විස්තර කරලා තියෙන්නේ. දැන් ඊළඟට බුදුහාමුදුරුව දෙවනුව දේශනා කරනවා මේ සූත්‍රයේදී හැම විටම මේ සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා. නැත්නම් මේ සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා සම්මා සංකප්පේට, දෙවෙනි අංගයට. දෙවෙනි අංගයට පූර්වංගම වෙනවා. ඒක පැහැදිලි කරනවා. දැන් එතෙන්දී පැහැදිලි කරන්නේ කොහොමද මේක සම්මාදිට්ඨිය කියන එක සම්මා සංකප්ප කියන දෙවෙනි අංගයට පූර්වංගම වෙන්නේ.
මේ සූත්‍රයේදී අර පාලියෙන් කියන කළු අකුරෙන් තියෙන ටිකේ විස්තරය සිංහලෙන් ගත්තම මෙන්න මේ සිංහල සරල අදහස තියෙන්නේ. දැන් සම්මා සංකප්ප සම්මිත්‍යා සංකප්ප කියලා මේ දෙවැනි අංගය දෙකට බෙදෙනවා. එතකොට සම්මා සංකප්ප ලැබෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික සම්මා දිට්ඨිය යටතේ ඇතිවන සංකල්පනා සම්මා සංකප්ප. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යටතේ ඇතිවන සංකප්පත් සම්මා සංකප්ප. ඒ සම්මා දිට්ඨියේ දෙයාකාර වෙන්නේ. එහෙනම් සම්මා සංකප්ප දෙයාකාරයි. ඒ දෙයාකාරයේ ලැබෙන්නේ කොහොමද? ලෞකික සම්මා දිට්ඨිය යටතේ ඇතිවන සම්මා සංකල්පනා සම්මා සංකප්ප වෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යටතේ ඇතිවන සංකල්පනා සම්මා සංකප්ප වෙනවා. මේක රහස් ධර්මයක් වගේ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය හරහා එන සංකල්පනා මිත්‍යා සංකල්පනා වෙනවා. මිත්‍යා සංකප්ප වෙනවා. එහෙනම් දැන් මේ දෙක සමානයි. මිත්‍යා සංකප්පයි සම්මා සංකප්ප සමාන වෙනව නෙවෙයි. දැන් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිත්‍යා සංකප්ප කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හඳුන්වන්නේ මොන වගේ දේවල්ද? මිත්‍යා සංකප්ප කියන්නේ මොනවද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ වගේම සම්මා සංකප්ප වර්ග මොනවද? ତର දෙයාකාර වෙනකොට මොකද්ද වෙන්නේ? දෙයාකාර වෙනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ඇති වෙන සම්මා සංකප්ප මෙන්න මේ වගේයි. කම්මසගත සම්මා දිට්ඨියෙන් ඇති වෙනකොට සම්මා සංකප්ප මේ වගේ කියලා ආකාර දෙක පැහැදිලි කරනවා. දැන් ඕක තමයි එතන පැහැදිලි කිරීම. දැන් බලමු මේවා විස්තර වෙන්නේ කොහොමද කියලා අපි. දැන් මිත්‍යා දිට්ඨිය යටතේ එන සංකප්පල ගත්තොත් මිත්‍යා සංකප්පයි. එතකොට ලෞකික හෝ ලෝකෝත්තර සම්මා දිට්ඨිය යටතේ එන සංකප්ප සම්මා සංකප්පයි. දැන් සංකප්පයක් බිහි කරලා දැන් සම්මා දිට්ඨිය තුලින් ඕනම සම්මා දිට්ඨියකින් කියන්නේ දෙකක් කියන්නේ එපා හැම වෙලෙම ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් වෙන්න පුළුවන් ලෞකික සම්මා දිට්ඨියෙන් වෙන්නත් පුළුවන් සංකල්පනා වලට කරන මූලික කෘත්‍ය මොකද්ද? අර පූර්වංගම වෙන ආකාරය මොකද්ද? මේක පැහැදිලි කරන පූර්වංගම වෙන්නේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පහා මිත්‍යා සංකප්ප වෙන් කිරීමේ හැකියාව ලැබීමයි. ඥානය පහළ වෙන්නේ මීම තියෙන්නේ දැන් විමුක්ති ඥාන තියෙනවනේ. ඒ මේක මිත්‍යා සංකල්පනාවක් මේක සම්මා සංකල්පනාවක් කියලා වෙන් කරගන්නේ වෙන් කිරීමේ හැකියාව ලැබෙන්නේ මනුස්සයාට සම්මා දිට්ඨිය. හැබැයි මිත්‍යා දෘෂ්ටියට ඔය හැකියාව නැහැ. මිත්‍යා දෘෂ්ටියට හැකියාවක් නැහැ. මේක මිත්‍යා සංකල්පනා මේක සම්මා සංකල්පනා කියලා වෙන් කරන්න. ඔන්න බලන්න දෙකේ වෙනස. සම්මා සංකල්පනා හා මිත්‍යා සංකල්පනා වෙන් කරන්න හැකියාව තියෙන හැම විටම සම්මා දිට්ඨියට පමණයි. මිත්‍යා දිට්ඨියට හැකියාව නැහැ. ඒකින්ද අකුසලයෙන් අගතියට ගියොත් ඒ අකුසලයෙන්ම අගතියට යන්නේ මිනිස්සු ඒකයි හේතුව. දැන් අපි හිතමු දුස්සීලකම එන්නේ එන්නේ වැඩි වෙන්නේ මිනිස්සුන්ගේ හේතුව මොකද්ද? දුස්සීලකමට උදව් වෙලා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. එතකොට මිත්‍යා දෘෂ්ටියට කවදාවත් හැකියාව නැහැ. මිත්‍යා සංකල්පනා හා සම්මා සංකල්පනා වෙන් කරගන්න. ඒක නිසා වෙන්නේ දැන් සමාජයේ අපි දකිනවා මිනිස්සු අතර ඔය දුස්සීලකම් වැඩි වෙන මිනිස්සුන්ට මේක හොඳ නෑ මෙහෙම හිතන එක හොඳ නෑ දැන් කල්පනා කියන්නේ හිතුම් පැතුම්නේ. ඒ සිතුම් පැතුම් වල මෙහෙම හිතන්න හොඳ නෑ මෙහෙම සත්තු මරන හිංසා කරන්න හිතන්න හොඳ නෑ සත්තු මරන්න හොඳ නෑ ඒ කිව්වට ඒක හරියන්නේ නෑ. එයාට තේරෙන්නේ මේක හොඳක් විදිහටමයි.
ඒ කියන මිනිස්යාගේ අඩුවක් දකින්න යා. ඒ කියන්නේ එයාට තියෙන එයාට නැති ගුණය මොකද්ද? නැති ගුණය තමයි මේවා සම්මා සංකල්පනා, මේවා මිත්‍යා සංකල්පනා කියලා වෙන් කිරීමේ හැකියාව එයාට නැහැ. ඇයි? වැඩිපුරම ගත කරන්නේ දික්කිය මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටියට සංකල්පනා වෙන් කිරීමේ ශක්තිය නැහැ. නමුත් කම්මසකතා සම්මාදිට්ඨියටත් මේ බලය තියෙනවා, හැකියාව තියෙනවා. මේවා මිත්‍යා සංකල්පනා, මේවා සම්මා සංකල්පනා කියලා වෙන් කිරීමට. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සම්මාදිට්ඨිය පෙරට වෙන දෙආකාරයේ සංකල්පනා වලට. ඒක ලෞකික වශයෙන් ලෞකික සම්මාදිට්ඨියට තියෙනවා එක ස්වරූපයක්, ලෝකෝත්තර සම්මාදිට්ඨියට තියෙනවා තව ස්වරූපයක්. ඒ දෙකෙන්ම කරන්නේ හැබැයි මේ මිත්‍යා සංකල්පනා මේක සම්මා සංකල්පනා මේවා කියලා වෙන් කිරීමේ හැකියාවයි. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට මිත්‍යා සංකල්පනා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේදී සලකන්නේ මොනවද? මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. වෙන සූත්‍රවලත් ඕන තරම් මේ පින්වතුන් අහලත් ඇති, දැකලත් ඇති, කියවලත් ඇති, තමනුත් පාඩනුත් ඇති. මොනවද මේ මිත්‍යා සංකල්පනා? කතමෝච භික්කවේ මිත්‍යා සංකප්පෝ, කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ, අයම් භික්කවේ මිත්‍යා සංකප්පෝ. දැන් සංකප්ප වර්ග තුනක් මෙතන පැහැදිලි කරනවා. සංකල්පනා සංකප්ප කියන්නේ සංකල්පනා, සිංහලින් ගත්තම තමන්ට හිතෙන දේවල්. ධිට්ඨිය නෙමෙයි තමන්ට තේරෙන්නේ, සංකල්පනා. අදහස් උදහස් කියන්නේ මේවා තමයි සංකල්ප සංකප්ප කියන්නේ. එතකොට මිත්‍යා සංකල්පනා මොනවද? වර්ග තුනයි තියෙන්නේ. එහෙනම් හැම වෙලෙම සම්මා සංකල්පනත් වර්ග තුනක්මයි. ඒ කුසලිය අකුසලිය කාසිය දෙපැත්ත වගේ කියලා මම කිව්වා. මිත්‍යා සංකල්පනා අකුසල පාක්ෂිකයි, සම්මා සංකල්පනා කුසල පාක්ෂිකයි. දැන් නිකන් තමන් තුළ වැඩිම හිතාගෙන ඉන්නේ මිත්‍යා සංකල්පනා මම ළඟ නැහැ කියලාමනේ. තම තමන් හිතාගෙන ඉන්නේ එහෙමයි. ඇයි එහෙම හිතෙන්නේ? මං කිව්වනේ හේතු හිතෙන්නේ. අර මිත්‍යා දෘෂ්ටියේ දෘෂ්ටියට නැහැනේ මිත්‍යා සංකල්පනා මේකයි, සම්මා සංකල්පනා මේකයි කියලා වෙන් කර ගැනීම හැකියාව. එහෙනම් හුඟක් අය හිතාගෙන ඉන්නවා නම් මිනිසෙක් විදිහට මම ළඟ තියෙන සංකල්පනා ඔක්කොම හොඳේවා කියලා, සම්මා සංකප්ප කියලා එක හේතුවක් වෙන්න පුළුවන්. එයා ළඟ වැඩියෙන් තියෙන මිත්‍යා සංකල්පනා හේතුව මොකද? ඒක ඇති කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය හින්දා තමන්ට හැකියාවක් නැහැ වෙන් කරගන්න. එහෙමනම් අපි ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයට මේ සංකල්පනා මිත්‍යා සංකල්පනා මොනවද කියලා හඳුනා ගන්න උත්සාහ ගන්න ඕනේ. පළවෙනි මිත්‍යා සංකල්පනා විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කාම සංකල්පනා, කාම සංකප්පෝ. ඊට පස්සේ ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. ඒ කියන්නේ සතුන්ට හිංසා කරන සංකල්පනා. මේ ව්‍යාපාර සංකල්පනා කියන ඒවා සත්ව ස්වરૂපයක් එක්ක විතරක් එන ඒවා නෙමෙයි. වස්තු එක්ක එන්න පුළුවන්. විහිංසා සංකප්ප, ඒ කියන්නේ හිංසා කිරීමේ සංකල්පනා එන්නේ ද්‍රව්‍ය එක්ක නෙමෙයි, සතුන්ක. දෙකක් තියෙනවා. ඒ කියන්නේ විහිංස සංකල්පනා කියන්නේ හිංසා කරනවා. හිංසා සංකල්පනා එනවා. කාටද හිංසා කරන්න පුළුවන්? මහ පොළොවට හිංසා කරයිද කාටවත්? බෑ. මහ පොළොවට හිංසා කරන්න බෑ. ව්‍යාපාදයේ කරයි. ගස් කොළන් වලට හිංසා කර හැකිද? බෑ. ව්‍යාපාදේ කියන්නේ ගැටෙනවා.
ව්‍යාපාදයේ ප්‍රතිඵලය මොකද්ද? ගැටීම. දැන් කාම සංකල්පනා කියන්නේ කාම සංකල්පනා කාටද? සතුන්ටද කාම සංකල්පනා ඇති කරන්න පුළුවන්? ද්‍රව්‍යයන් වලටද? මේක වෙන් කරගන්නවා. දැන් මං කියවන්නේ විහිංසා සංකල්පනා, හිංසා කිරීමේ සංකල්පනා කාට හරි ඇති කරගන්න පුළුවන්? ද්‍රව්‍ය වලට බෑ. සතුන්ටයි. මිනිස්සු වෙන්න පුළුවන්, වෙනත් තිරිසන් සතුන් වෙන්න පුළුවන්, දෙවියෝ වුණත් වෙන්න පුළුවන්. දෙවිය දැක්කේ නැතුවට කවුරුවත් දෙවියන්ට හිංසා කරන. හිංසා කරන්නේ කොහොමද? බනිනවා. තමන්ට තේරිලා නෙමෙයි, මොකක්වත් දැනගෙන නෙමෙයි, එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ සත්ව ස්වරූපවලට මහානුභවුණන්ට, ඉස්සර හිටියේ අධ්‍යාත්මික ගුරුවරුන්ට ඕන තරම් දොස් කියන උපාසකම්මල තින්. දැන් ලංකාවේම කොච්චර ඉන්නවද අපිට මේ මේ ධර්මයේ වැරද්දි අහවල් හාමුදුරුවෝ කියලා හිංසා කරන අය. දැන් ඒ හාමුදුරුවෝ ඇත්තෙත් නෑ. දැන් ඒ අය ළඟ තියෙන දික්කියයි මේ වැඩි. එහෙම එහෙම කල්ලි හැදෙනවා. දැන් මේ මේ ඔක්කොම ඇතුලේ බැලුවම මේ සංකල්පන ඇතුලේ තියෙන තුන් වර්ගයක් මේ යන්නේ යාට මැන. එතකොට කාම සංකල්පනා ඇති කරන්න පුළුවන් සතුන්ටත් ඇති වෙනවා. ඒ කියන්නේ සත්ව ප්‍රජාව කෙරෙහිත් ඇති වෙන්න පුළුවන්, වස්තුන් හරහත් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මෙතන කාම සංකල්පනාවල හැම වෙලේම තියෙන ඇලීම. ව්‍යාපාද සංකල්පනාවල හැම වෙලේම තියෙන ගැටීම. දැන් අපි ඔය කමඨහන තුල තියෙන කයෙන් ධාතුගුණ ප්‍රකට කරගෙන පුරුදු වෙන්නේ කොහොමද ඉදිරියට? ඒ ධාතුගුණයට ඇලෙන්න එපා, ගැටෙන්න එපා. එතකොට ඇලීම ආවොත් කාම සංකල්පනා හෝ ඇලීමාව කාම සංකල්පනා තමයි එන්නේ. කාම ලෝකයේ කිසිම සත්වයකට කාමාවචර සතුන්ට තියෙන ලොකුම සංකල්පනා ටික කාම සංකල්පනයි. දැන් මනුස්සත්වයේ තුල මේවා මේ සංකල්පනා වර්ග තුනම විද්‍යමානයි. කාම සංකල්පනාත් විද්‍යාමානයි, ව්‍යාපාද සංකල්පනාත් විද්‍යාමානයි, විහිංසා සංකල්පනාත් විද්‍යාමානයි. දැන් මනුස්සත්වයෙන් ටිකක් ඉහළ සත්ව තලයකට යනකොට, දේවත්වය වගේ තැනකට යනකොට මේකේ ව්‍යාපාද සංකල්පනා හුඟක් අඩු වෙනවා, විහිංසා සංකල්පනා අඩු වෙනවා. හැබැයි කාම සංකල්පනා තියෙනවා. කාමාවචර දෙවියෝ කාමාවචරයි කියන්නේ එහෙනම් කාම සංකල්පනා තියෙනවා මනුස්සයන්ට වැඩි අඩු වෙලා තියෙන මොනවද? ව්‍යාපාද සංකල්පනා අඩු වීමෙන් හා විහිංස සංකල්පනා අඩුයි දෙවියන්ට. ඒක නිසා බුදුහාමුදුරුවෝ උගන්වනවා දෙවියෙක් වෙන්න ඕන නම් මනුස්සයෙකුට අඩු කරගන්නලු අනිවාර්යෙන් ව්‍යාපාද සංකල්පනා, විහිංස සංකල්පනා. විහිංස සංකල්පනා එනකොට සීලියක් ආරක්ෂා වෙනවා. සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමී වර්ධව හැදෙන්නේ. ඒ වගේම අනුන්ට අගෞරව වෙන විදිහට ජීවත් වෙන්නේ, හොරකම් කිරීම වගේ දේවල් කරන්නේත් නැහැ, වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්නේත් නැහැ. එතකොට විහිංසා ව්‍යාපාර සංකල්පන අඩුයි යන්නේ. එහෙනම් සීල් රැකීමෙන් දේවත්වය ගන්න පුළුවන්. දැන් සක්‍රදේවියෝ පන්සිල් රකින්න මිනිස්සයාට වඳිනවා කියන්නේ ඔන්න ඒ හේතුවයි. මොනවද පන්සිල් රකින්නකොට මිනිස්සෙක් ළඟ තියෙන්නේ අඩු වෙලා තියෙන සංකල්පනා වර්ග දෙක මොකද්ද? ව්‍යාපාද සංකල්පනයි, විහිංස සංකල්පනයි අඩුයි. අනික් අයට හිංසා කරන සංකල්පනා අඩුයි. අනික් අය සතුන් කෙරෙහි ඇති කරන ව්‍යාපාද ගැටීම් ස්වරූප අඩුයි.
කාම ස්වරූපත් අඩුයි. එහෙනම් කාමාවචර සත්ත්ව දිහා බැලුවම වැඩියෙන්ම සංකල්පනා තියෙන්නේ මොන අංශයේද මේකේ? දැන් මේ පින්වතුන් දිහා බැලුවම කාට හරි හැකියාවක් තියෙනවා නම් තමන් ගැන මිම්මක් ගන්න අනුන්ගෙන් අහන්න නැතුව අපෙන් අහන්න එපා. මෙන්න තු ශාස්ත්‍රයක් අහන්නත් එපා. දැන් සංකල්පනාව මිත්‍යා දෘෂ්ටි හරහා එන සංකල්පනා වර්ග තුනක් ගැන බුදුහාමුදුරු දේශනා කරනවානේ. ඒවනේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන්නේ. දැන් ওই ධර්මයේ ඉගෙන ගත්තොත් කවුරු හරි එයාට හැකියාවක් තියෙන්න බෑම. තමා තුළ වැඩියෙන් තියෙන්නේ මොන සංකල්පනා? මැන්නොත් මම දැන් හොයන්න පුළුවන්. මම නම් වැඩියෙන් තරහ ගන්න කෙනෙක් නෙමෙයි. අර රහවල් පුජ්‍යලයා තරම් තරහ ගන්න නැහැ. ඒ කියන්නේ ව්‍යාපාද සංකල්පන අඩුයි. අහවල් සතුන් වගේ, අහවල් මිනිස්සු වගේ, අහවල් ජාතිකයන් වගේ සතුන්ට හිංසා කරන්නේ නැහැ. මම බොහොම ධාර්මිකව ජීවත් වෙනවා. ඒ කියන්නේ යාළඟ අඩුයි. එතකොට විහිංසා සංකල්පන අඩු ගන්න පූසෙකුට පයින් ගහන්නවත් නැහැ. ඒතකොට හිංසාවන්නේ සතුකුට කරන්නේ. දැන් උපාසකම්මල හැම කියන්නේ මං කූඹියෙක්ව මරන්නේ නැහැ. එයාලඟ එතකොට වැඩි අඩු එක්ක සංකල්පනා මොනවාද? විහිංසා සංකල්පන අඩුයි. දැන් නන්දම්මලා රිල් අරගෙන කියනවා මන්නල් ලේලිට කිසි දෙයකට බනින්නේ නැහැ. ඒ දොස් කියන්නේ දිල් අරගෙන වැරදි කියන්නේ මොන සංකල්පනාවෙන්? ව්‍යාපාද සංකල්පනා හෝ විහිංසා සංකල්පනා. ඒවත් අඩු. එතකොට දැන් හිතෙන්න පුළුවන් හරි ඔය දෙක අඩු ඉන්න මඟ අකුසලියේ නැහැ, මිත්‍යා දෘෂ්ටියේ නැහැ. දැන් මිත්‍යා දෘෂ්ටියෙන්නේ සංකල්පනා, මිත්‍යා සංකල්ප බිහි වෙන්නේ. සැබැහැටත් එහෙම මොකද්ද මේ කාම සංකල්පනා කියන්නේ මොනවද? මෙතන තමයි ගැටේ තියෙන්නේ. කාම සංකල්පනා කියන්නේ ඇහැ පිනවන, ඇහැට හොඳ දේවල් දැන් ඇලීමක් ඇති කරන සංකල්පනා. දැන් අකුසලියක් විදිහ අකුසල් 10 ගත්තොත් අකුසල් 10න් මේ කාම සංකල්පනා බිහි කරන්නේ අනිවාර්යෙන් අභිජ්ජාගෙන් 9 වෙනි අකුසලිය, 8 වෙනි අකුසලිය. එතන අභිජ්ජා කියන්නේ ඇලීම. එතන කාම සංකල්පනා කියලා මෙතන බෙදන්නේ ඔය අභිජ්ජාව තමයි. එතකොට තව පහදි වෙන්නේ කාම කියන එකේ ස්වરૂපය පංචකාමී. එහම ආයේ කාම කියන කතාවේ තියෙන්නේ පංචකාමී. අමතක කරන්න එපා මේ බ්‍රහ්ම වෙන්න බෑ මිනිස්සුන්ට. නිකන් කාමාවචර ලෝකේ ඉන්නේ මිනිස්සු. එහෙනම් කාම සංකල්පන තමයි මේ මිනිස්සුන්ට වැඩි. මොන එතකොට බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව කාම සංකල්පන හඳුනගන්න විදි කියා දීලා තියෙද? සරලම විදිය මේකයි. ඇහැපිනවීම, මොනවාරි බලලා සතුටු වෙන්න හැකියාව වැඩි වීම. ශ්‍රද්ධාව පෙරට වෙලා නෙමෙයි මේ. ශ්‍රද්ධාව පෙරට වෙලා බලල යමක් සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වෙහෙර විහාරස්ථාන වැඳලා බුදලා ඒ වගේ වෙන්න පුළුවන්. ඒ සංකල්පනා මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි ඇති කරන්නේ. මිත්‍යා සංකල්පනා නෙමෙයි ඒවා. ශ්‍රද්ධාව පෙරට වෙලා ආපු සංකල්පනා තියෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය තුලයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල එහෙම ඒව නැහැ. ශ්‍රද්ධාව වෙනුවට තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ශ්‍රද්ධා ඉන්ද්‍රියයි. අමූලික ශ්‍රද්ධා නෙවෙයි. මොනවද වෙනස බලන්න. දැන් එහෙම බැලුවම මේ කාම සංකල්පනා කියන එක ධර්මානුකූලව විග්‍රහ කරන්නේ ඇහැ පිනවීම, කන පිනවීම, දිව පිනවීම, මේවෙන් සතුටක් එනවා නම් ඒ සතුට තියෙන සංකල්පනාව කාම සංකල්පන. දැන් එතකොට දැන් තමන් හිතාගෙන හිටියට මං අනුන් නම් වෛර කරන්නේත් නැහැ, දේශයක් නැහැ, අනුන්ට හිතා කරන්නේ නැති වුණාට
අර ටික කරනවා හොඳට. එතකොට ඒ කාම සංකල්පනා තමයි. ඒක තමයි මේ මිත්‍යා දෘෂ්ටිය රැඳෙන තැනේ. දැන් පිළක්කයට හරි අමාරුයි දැන් භාවනාව කියා දෙන්න පුළුවන් අපිට. ඒක පුරුදු වෙන්න ගියාම අහනවා. පුරුදු වෙලා ඊගාවට අහන ප්‍රශ්න මොනවද? අහන ප්‍රශ්න ඔක්කොම හැදෙන්නේ ඔන්නේ කාම සංකල්පනා අඩු වෙනවට කැමති නෑ ඒගොල්ලෝ. ඕන තරම් උපාසක අම්මලා තමයි මේ රුදා වැඩි හැම වෙලෙම අහන්නේ ඔය වගේ ප්‍රශ්න වැඩිතර වැඩිමින් අහලා තියෙන්නේ ඒ වගේ. ඔය කාන්තාවක් එහෙමයි. අහන්නේ මොනවද හාමුදුරේ ඉස්සර වගේ අපිට දැන් අඳින්න පළඳින්න බෑ. ඉස්සර වගේ අපිට චිත්‍රපටි බලන්න බෑ. එවන් සතුටේ ඉන්නේ හරි ප්‍රශ්නේ. දැන් මේගොල්ලෝ ඕනකම තියෙන්නේ මොනවද? සතිපට්ඨානේ වඩන්නත් ඕනේ. ඉස්සර වගේ ඊට ඉස්සරට වැඩිය තියෙන්න ඕනේ කාම සංකල්පනා. කන බිනවන්න, දිව බිනවන්න හැකියාව වැඩි වෙන්නත් ඕනේ. දැන් ඔය ඒ මොකද එහෙම අදහස් ආවේ? මේ කාම සංකල්පනා කියන්නේ මොනවද කියලා දන්නේ නැතිකම. ඉතින් රැකියාවල් ඕනේ ඉස්සර වගේම අර පින වෙන රැකියාවල්. යාන වාහන ඕනේ ඉස්සර වගේම පින වෙන්න, සතුටු වෙන්න පුළුවන් ඒවා. ගෙවල් දොරවල් ඕනේ ඉස්සර වගේ පින වෙන්න පුළුවන් ඒවා. ඉතින් ඔන්න ඒ වගේ මේ ඔක්කොම ටික තියෙන්නේ ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, දූ දරුවෝ, බිරිඳ භාර්යා කොහෙද ඉන්නේ? කාම ලෝකයේ විතරයි. බ්‍රහ්ම ලෝකයේ ගැහැණු පිරිමි භේදයක් නැහැ. මේ කාම සංකල්පන නැති තැන කාම සංකල්පනා දෙවියන්ගෙත් තියෙනවා, බ්‍රහ්මයාගේ නැහැ. එහෙනම් පංච නීවරණ තියෙන තැන තියෙන දෙයක් ඔය සංකල්පනා තුනම. කාම සංකල්පනා තියෙන්නේ පංච නීවරණ තියෙන තැනයි. නීවරණ යටපත් වෙච්ච තැන කාම සංකල්පනත් නැහැ, ව්‍යාපාද සංකල්පනත් නැහැ, විහිංස සංකල්පනත් නැහැ. එහෙනම් දැන් තේරෙනවා ඇති මොකද මේ භාවනාවෙන් කරන්නේ? සමථ භාවනාවෙන් කරන්නේ මේකමයි. සතිපට්ඨානයේ මූලික භූමියේදී කරන්නේ මේකමයි. සංකල්පනාවල වෙනසක් ඇති කරනවා. ඒ වෙනස අඩු කරනවා. අඩු කරන්නේ සංකල්පනාවල අර මිත්‍යා දෘෂ්ටි හරහා එන කාම සංකල්පනා අඩු කරනවා. ඒ වගේම ව්‍යාපාර සංකල්පනා අඩු වෙනවා. මේ ජීවිතෙන් ටික ටික අඩු කරනවා. දැන් මේ සංකල්පනා වලින් පිරිච්ච සමාජයක ඉඳලා ඒගොල්ලෝම ඇසුරු කරමින් කට්ටිය එතකොට භාවනා වැඩුවම අර පිරිසෙන් වෙන් වෙනවා. වෙනසක් පේරනවා. එතකොට තමයි අර උපාසක අම්මලා ප්‍රශ්න අහන්නේ. අර අය මෙහිම සතුටින් ජීවත් වෙනවා. ඒගොල්ලෝ සපාරි ගිහිල්ලත් සතුටු වෙනව මට බෑ. ඉස්සර පාටි වලට ගිහිල්ලා මට විතර සතුටු වෙන්න බෑ, යාළුවා සතුටු වෙනවා. මොකද්ද මේ වෙනස? කාම සංකල්පන අඩුවීම. දැන් දකින්නේ කොහොම මොනෝ විදියට වැරද්දක් විදියට? දැන් තේරුණාද මෙතන මේ මිත්‍යා දිට්ඨිය හරහා එන සංකල්පනා ටික? දැන් ඔය කම්මසගත සම්මාදිට්ඨියට හැකියාවක් තියෙනවලු. ඒක වැඩි වෙන්න මේවා නරක සංකල්පනා, මේවා හොඳ සංකල්පනා කියලා වෙන් කරගන්න. මිත්‍යා දෘෂ්ටියට ඒක එහෙම හැකියාවක් නැති හින්දා අර කාම සංකල්පනාවල කාම ආස්වාදයට තියෙන ඕනම එකක් බදාගෙන ඉස්සරහට යන සමාජයක් බිහි වෙන්නේ ඒකයි. දැන් සමථ භාවනාවක් දියුණු වෙලා අපි කියන්නේ ආමිත පින්කමක් දියුණු වෙලා ඒවට යොමු වෙලත් මේ සංකල්පන අඩු වෙන්න පුළුවන්. එතනක් තියෙන හැකියාවක් ආමිත පින්කමට පුරුදු වීම තුළ, දානේ හෝ ඒ වගේම සිල් රැකීම තුළ, ඒකෙන් යහපත් සමාජයක්
බෞද්ධ සංස්කෘතිය තුළ ඇති කරවන්නේ. ඒ යහපත් සමාජයක තුළ හැකියාවක් තියෙනවා ඒ දිට්ඨිගත ස්වරූපයට අර මිත්‍යා දෘෂ්ටිය නරකයි කියලා හඳුනගන්න. ඒ කියන්නේ කාම සංකල්පනා නරකයි, ව්‍යාපාද සංකල්පනා නරකයි, විහිංසා සංකල්පනා නරකයි කියලා හඳුන් ගැනීමට හැකියාව ලැබිලා එයා එන්න එන්න දියුණු වෙනවා. සමත භාවනාවක් ආවොත් ඕකේ කාම සංකල්පනා, ව්‍යාපාර සංකල්පනායි, විහිංස සංකල්පනා කියන ඒවා ඇති වෙන්නේ තව අය ඇසුරු කිරීම තුළනේ. ඉස්සෙල්ලම ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන වලින් අහක් වෙනවා. බලන්න දැන් ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර වගේ එදා හිටියේ පැවිදි අය මේ ඔය සමත භාවනා දියුණු වෙන්න ඔය සංකල්පනා අඩු වෙනවා. මේ සංකල්පනා ඒගොල්ලොම අර කම්මසගත සම්මා දිට්ඨියෙන් හඳුනනවා. මේ සංකල්පනා වැඩි වෙන හේතුව මෙන්න මේවායි. ගිහි ගෙදරක ඉන්නේ එක කාම සංකල්පනා, ව්‍යාවාද සංකල්පනා, විහිංස සංකල්පනා වැඩි වෙන්න හේතුයි කියලා අවබෝධ කරගෙන එන්න එන්න කැලීට යනවා. ඒ තාපසිය බිහි වෙන්නේ ඒකෙන්. තාපසිය ඇයි තනියෙන් ඉන්නේ? තව කෙනෙක් ඇසුරු කරන්නේ නැත්තේ ඇයි? අර කම්මසගත සම්මා දිට්ඨියෙන් අර මිත්‍යා සංකල්පනා හඳුනා ගැනීමේ ශක්තිය මතයි. ඒකින්ද බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගිහියෙකුට, දැන් ගිහිකම අත්හැරලා කැලේට යන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ ශ්‍රාවකෙක් වෙන්නේ. මේ සංසාර විමුක්තියක් අපේක්ෂාවෙන් අත්තෙන්ට යන්නේ ලෞකික සම්මා දිට්ඨිය සමත භාවනාවෙන් දිනු වෙලා ලෞකික සම්මා දිට්ඨිය තුලින් කරන්නේ මොකද්ද? සමාජයෙන් ඈත් යනවා. මනුස්ස සමාජයෙන් ඈත් යනවා. මොකද බ්‍රහ්ම කියන්නේ අය සමාජයක් එක්ක ගනුදෙනු කරන මානසික තත්ත්වයන් නෙවෙයි. පංච නීවරණ යටපත් වෙච්ච තැන ස්වාධීන මනසක් තියෙනවා. ඒක තමයි බ්‍රහ්ම මනස. ඒ බ්‍රහ්ම මනසට ලං වෙන්න ඒගොල්ලෝ සමාජයෙන් ඈත් වෙනවා. දැන් එහෙම සමාජයෙන් ඈත් වෙච්ච පිරිසක් විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ සමාජයේ එක්ක ගනුදෙනු කරන ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමනම් ඒ ගිහි ශ්‍රාවකයෝ දැනගන්නත් ඕනේ මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන ලෞකික සම්මා දිට්ඨියට බලය වැඩි වෙන්න වැඩි වෙන භාවනාවලදී ගිහිගෙයි වැඩ කටයුතු අනිත් පුද්ගලයෝ එක්ක ගනුදෙනු කිරීම අපහසු වෙනවා. රැකී රක්ෂාවල් එපා වෙනවා. නමුත් සතිපට්ඨාන භාවනාව හරියාකාරව කරනවා නම් එහෙම වෙන්න විදිහක් නැහැ. නමුත් මිත්‍යා සංකල්පන අඩු වෙන්නේ නැහැ. මොකද හේතුව? කාම සංකල්පන අඩු වෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ගේ නම් ධර්මයේ ධර්මානුකූලව පෙන්වන්නේ අනාගාමි ආර්යයන් වහන්සේගේ. එතකන් කාම සංකල්පනා ආර්ය ශ්‍රාවකයතුලක් තියෙනවා යම් කිසි මට්ටමකට. දැන් එහෙමනම් ඔය බොරුවට මට ගෙවල් දරවල් එපා ඉන්න බෑ ගෙදර කියලා රුදාවල් ඇති වෙන උපාසක උපාසිකාව දිහා විමසිල්ලෙන් බලන්න ඕනේ. මයා රතිවර්තනානේද මේ වඩන්නේ? නැත්නම් බොරුවක්ද කරන්නේ? සමත භාවනා වැඩුණොත් ඔය දී වෙනවා. ඒකෙන් තමයි තාපස් කියන තාපසේ බී වෙන්නේ. ආමිත පින්කම් කරාට එහෙම වෙන්නේ. ඒක නිසාවෙන් මේ බුදුහාමුදුරගේ ධර්මයේ දාන සීල භාවනා කියන කොටස් තුනෙන් දාන සීල භාවනා ඕන කෙනෙකුට කළ යුතුම දෙයක් විදිහට පැහැදිලි කරනවා ධර්මයේ. ඒකෙන් කිසි එහෙම හානියක් වෙන්නේ නැහැ. එච්චර ලොකුවට වෙනසක් වෙන්නේ මේ සංකල්පනා පරිවර්තනයේ ලොකුවට සිදු කරන්නේ. හැබැයි සතිපට්ඨානිය හරියට වැඩුවත් එතෙන්දි තමන්ට අපහසුවක් නැතුව අර සමාජයක තමන්ගේ ගෙවල් දොරවල් ඒ වගේ රැකී රක්ෂා කරමින් ඉස්සරහට මේක ගෙනියන්න පුළුවන්. දැන් තේරුම් ගන්න මං කියා දුන්නේ මොනවද මේ සංකල්පනා වර්ග දෙක. මිත්‍යා සංකල්පනේ දැන් මම මේ පැහැදිලි කරේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංස සංකල්පනා. විහිංස කියන්නේ තව සත්‍යයන්ට හිංසා කිරීමේ සංකල්පනා. ඒත්
එතකොට දැන් තමන් තුල විද්‍යාමාන වෙන්න පුළුවන් චර්යාවෙන් හරි ඉස්සර ඉඳලා ජීවිතය ගත කරලා තියෙන්නේ නැති ඔගේ දෙකක් අඩු කරගෙන. ඒ දෙමාපියල ළමයින්ට එහෙම පුරුදු කරන්නේ නම් පුරුදු කරන්න උත්සාහ අරගෙන තිනවා හදනවා හොඳින් හොඳ දරුවෝ කියනවා කීකරු දරුවෝ කියලා හදනවා. ඒ හදලා තියෙන්නේ දරුවන්ගේ අඩු කරලා තියෙන මොකද්ද? විහිංස සංකල්පනා. හිංසා සංකල්පනා අඩු කරලා තියෙනවා. උගන්වලා තියෙනවා සතුන්ට මනුස්සයන්ට කාටවත් හිංසා කරන්න එපා පුතේ දුවේ කියලා. හරියට කියා දීලාපුවම ඒ ළමයා එහෙම කරන්න යන්නේ නැහැ. ඒක මිනිස්යාගේ ගතියක්. දෙමව්පියව වැඩිහිටියෝ කියන දේ අහලා අර අසේවනාජ බාලානම් පණ්ඩිතානංච සේවනා කියන ආශ්‍රය කරන පණ්ඩිතව සේවනය කිරීම තුළ මනුස්සකම් වෙනස් වෙනවා. දූදරුවන්ට වෙන්නේ ඒක තමයි. හැබැයි ඒ දෙමව්පියෝ කවදාවත් ළමයින්ට උගන්වන්නේ කාම සංකල්පනා අඩු කරන්න. ඒකට පුළුවන් තරම් පොහොර දෙනවා. දැන් වෙන ක්‍රමයකට කාම සංකල්පන වැඩි කරනවා. මොකද අනිත් දෙක අඩු කරනවා. ඉතින් නම් කියනවා අපි ආය හොඳයි. හොඳ කියන්නේ හරි දෙකක් වැරදි මිත්‍යා සංකල්පනාවලින් දෙකක අඩුවක් තියෙනවා. ඒ ජීවිතේ වල එකක අඩුවක් නෑ. ඒ අඩුව නැත්තේ මොකද්ද? කාම සංකල්ප. අඩුම ගාන ඔය කියන අය දිහා බැලුවොත් ළමයින්ට උගන්නනවා ටේබල් මෙනස්වත් උගන්නනවා. ඒවා කාම සංකල්පනා. සතුන් මරන්න එපා කියනවා, හිංසා කරන්න එපා කියනවා, මේවා දැනගන්න කියනවා. ඒ කියන්නේ මොකද? දේවයන් සතුටු කරවනවා, ඇඳුම් පැළඳුම් වලින් සතුටු කරනවා, ඒවා වර්ණා කියා දෙනවා, ඒවා හොඳ ඒවා මේවා කියලා කියා දෙනවා. ඉතින් ඇති වෙන සංකල්පනා මොනවද ඒගොල්ලන්ට? අර ඇහැ පින වෙන, කන පින වෙන, ඒ සතුටක් ගේන එක නේද අභිජ්ජා සංකල්පනා නේද? ඇලින් ටිකක් නේද කියා දෙන්නේ? මේකට ඇලින් දෙපා. මේ අධ්‍යාපනය නෙමෙයි හොඳ, මෙන්න මේ අධ්‍යාපනය. මේ වාහනේ නෙමෙයි හොඳ, මේකයි. මේ පාට නෙමෙයි ලස්සන, රහවල් පාටයි. ඔය මොන සංකල්පනා? තමයි කාම සංකල්පනා කියන්නේ. හැබැයි මේ පස්පව් වලට එනේම එහෙම නෙමෙයි. කාම සංකල්පනා කිව්වම දෙවියන්ටත් තියෙනවා කියලා මං කිව්වනේ. ඉවරයන් නැති එක බ්‍රාහ්මයන්ටයි නැති කියලා. එතකොට ඒක තමයි කාම සංකල්පනා කියන්නේ. එහෙනම් අපි ඉන්නේ පැවිදි අතරින් වැඩි ප්‍රමාණයක සංකල්පනා කාම සංකල්පනා වල ඉන්නේ. කාම සංකල්පනා ගොඩනැගුවා. දිට්ඨිය මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. දැන් තේරුම් ගන්න. එහෙනම් දැන් භාවනාවක් දිනනකොට දිනු වෙනකොට කම්මසගත සම්මාදිට්ඨිය හෝ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හරි ඒ දෙකම දිනු වෙන්න වෙන්න කම්මසගත සම්මාදිට්ඨිය ගමු අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන් කරගන්න නැති හින්දා ලාවකේ වැඩි වෙන්න වැඩි වෙන්න අර කාම සංකල්පනා හඳුන ගැනීමේ ශක්තිය වැඩි වෙලා එයා ඒවත් හැරීමේ මාර්ගයකට යනවා. ඉන්නේ හැකියාව සම්මාදිට්ඨිය පෙරටු වීමෙන් ලැබෙන ඵලයක් විදිහටයි මේ බුදුහාමුදුරු මෙතනදි දේශනා කරන්නේ. එහෙම නැතුව තමන්ගේ හැකියාවක් නෙවෙයි ඒක. පුජ්‍යලික උගත්තමකින් ලැබිච්ච හේකුත් නෙවෙයි ඒක. මේ සියලු දේවල් ප්‍රතිඵල ලැබෙන්නේ ධර්මානුකූලව. ඒ ධර්මයේ තමයි බුදුහාමුදුරු පෙන්න සම්මාදිට්ඨිය. සංකල්පනා වෙනස් වෙන්නේ මිත්‍යා සංකල්පනා හා සම්මා සංකල්පනා වෙන් කිරීමේ හැකියාව දිට්ඨියකට සමාධිට්ඨියට තියෙන නිසා වෙන් කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. නැත්නම් තමන්ගේ හැකියාවකින් පෙරබිනකින් නිවීම. අනුන්ගේ උදව් වීමකිනුත් නෙමෙයි. මේ ධර්මතා ධර්මී හැටි ධම්ම නියාමයේ. එතෙන්දීම පැහැදිලි කරනවා මේ යටතේ මොකද්ද මේ බුදුහාමුදුරගේ ශාසනයේ සම්මා සංකප්ප කියන්නේ මොනවද? මිත්‍යා සංකප්ප හකුණාම තියෙන්නේ බෑ සම්මා සංකප්ප. එතකොට කාම සංකප්ප වලට විරුද්ධ කුසල් පාක්ෂික වෙන සංකල්පනා තමයි නෙක්ඛම්ම සංකල්පනා. අතහැරෙනවා. අතහරින එක. දැන් කාම සංකල්පනා ඇලීමෙන් සතුට වෙනවා.
ඇලීම අහක් කරලා එන අනවිද්‍යා ගුණයෙන් එන සංකල්පනාවට කියනවා නික්කම සංකල්පනාව. ඒ විදිහට සම්මා සංකප්ප ගණයට ඇති මිච්ඡා සංකප්ප නොවන සම්මා සංකප්ප වලට අයිති වර්ග තුනක් බුදුහාමුදුරු පෙන්නනවා. නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. එතකොට මේ දෙක ඇති කරන කුසල් දෙක පෙන්නනවා ධර්මයේ. අනබිජ්ජා හා අව්‍යාපාද, අටවෙනි කුසලය හා නවවෙනි කුසලය, මේ සංකල්පනා වල ඇති වෙන කුසල් දෙක. අනබිජ්ජා අව්‍යාපාද. දැන් එහෙමනම් දැන් තේරෙන්න ඕනේ, එතකොට එන්නේ එන්නේ වැඩි වෙන්නේ මොනවද? මේ සම්මා දිට්ඨිය වැඩි වෙනකොට. ඒ සම්මා දිට්ඨියේ කෘත්‍යයක් තියෙනවානේ. සම්මා දිට්ඨියට ලෞකික සම්මා දිට්ඨියට ආවත් ඒ සම්මා දිට්ඨියට හැකියාව තියෙනවා මිත්‍යා සංකල්ප අඳුරගන්න. ඒ වගේම සම්මා සංකල්ප හඳුනගන්න. ඒ විතරක් නෙමෙයි. ඒවෙන් මිත්‍යා සංකල්ප දුරු කරන්න සම්මා සංකල්ප දියුණු කරගන්න අර සම්මා දිට්ඨියට පෙළඹීම් කර හැකි. තනි හැබැයි තනියෙන් පෙළඹීම් කරන්න බෑ. ඒ කියන්නේ කම්මස්සගත සම්මා දිට්ඨියට පුළුවන් මේවා මිත්‍යා සංකල්පනා කියලා හඳුනගන්න, වෙන් කරගන්න පුළුවන්. මේවා සම්මා සංකල්පනා කියලා වෙන් කරගන්න පුළුවන්. බුදුහාමර මේ දේශනාවේදී ඊළඟට පෙන්නනවා. ඊට පස්සේ සම්මා දිට්ඨියට තව අංග දෙකේ උදව්වක් ආවොත්, ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා සම්මා දිට්ඨියට පුළුවන් හැකියාව තියෙන්නේ මේවා මිත්‍යා සංකල්ප, මේවා සම්මා සංකල්ප කියලා වෙන් කරගන්න. ඒ සම්මා දිට්ඨියට උදව් කරොත් වායාමයයි සතියයි, සතියයි වායාමයයි උත්සාහයයි සිහිකල්පනාවයි උදව් අරගෙන, ඒ කියන්නේ සම්මා සති හා සම්මා වායාම මේ දෙකේ උදව් අරගෙන මිත්‍යා සංකල්පනා නැති කරලා අඩු කරලා සම්මා සංකල්පනා වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසාවෙන් මෙතෙන්දිම බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේවා පරික්කාර වෙනවා, නැත්නම් උදව්කාරය වෙනවා සම්මා සංකප්ප වැඩි වෙන්න. මොනවද? සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියේ යටතේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනාමයි. කම්මස්සගත සම්මා දිට්ඨිය යටතේ බිහි වෙන්නේ ඒ ටිකමයි. හැබැයි ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සංකල්පනාවල වෙනසක් මෙතෙන්දී බුද්ධ ඥානයෙන් පෙන්නනවා. මොකද ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ ඇති වෙන සංකල්පනා බිහි වෙන්නේ සතර සතිපට්ඨාන පුහුණුවක් යටතේ. ඒ ලෝකෝත්තර සංකල්පනාවලදී දැන් ලෝකෝත්තර සම්මා සංකල්පනාවලදී අර නෙක්ඛම්ම ගුණය ගේන්නේ සති චෛතසිකය නෙමෙයි, සති ඉන්ද්‍රිය. ඒ වගේම ලෝකෝත්තර සංකල්පනාවල විරිය ගුණය ගේන්නේ විරිය චෛතසිකය නෙමෙයි, විරිය ඉන්ද්‍රිය. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී අර නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්පනාගෙන සද්ධාව අමූලික සද්ධා නෙමෙයි, සද්ධා ඉන්ද්‍රිය. ඔය ආකාරයටම සමාධි ඉන්ද්‍රිය, දැන් සාමාන්‍ය ලෞකික සම්මා දිට්ඨිය යටතේ නම් නෙක්ඛම්ම ගුණය ගේන්නේ මොකද්ද? සමාධි චෛතසිකය. ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී නෙක්ඛම්ම ගුණය ගේන්නේ සමාධි ඉන්ද්‍රිය.
එහෙනම් සමාධි බලය ඔය වෙන්නත් පුළුවන්. එහෙනම් සම්මුජ්ජංගේ වෙන්නත් පුළුවන්. දැන් බලන්න මේක අහතට පොළොව වගේ වෙනස් දෙකක්. එහෙනම් දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියනුත් ඇති කරන සංකල්පනා තුන් වර්ගය නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසම තමයි. ලෞකික සම්මාදිට්ඨියෙන් ඇති කරන සම්මා සංකප්පත් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසම තමයි. නමුත් මේ වෙනසක් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දේශනා කරනවා. දැන් අපි සාමාන්‍ය තමන් ගැන හිතන්නේ නැතුව මෙහෙම හිතන්න. ආලාර කාලාම ළඟ තිබුණා නෙක්ඛම්ම සංකල්පනාමයි තිබුණේ. අව්‍යාපාද සංකල්පනා තිබුණා. අවිහිංසා සංකල්පනාත් උපරිමයෙන් තිබුණා. දැන්නම් බ්‍රහ්ම ගුණ ගන්න බෑ යාට. පංච නීවරණයට පත් කරන්න බෑ යාට. දැන් ඒ ගුණ ලැබුණේ ලෞකික සම්මාදිට්ඨියෙන්. ඒතර ආලාර කාලාම ඒ ලෞකික සම්මාදිට්ඨිය තුල උදව් කරගත්තේ ධම්ම, ඒ කියන්නේ සිත තුල හටගන්නේ ධම්ම, මෙන්න මේ ධම්ම ටික සද්ධාව කියන ධම්මය සද්ධා චෛතසිකයයි, සතිය කියන ධම්මය සති චෛතසිකයයි, කුසල් පාක්ෂික චෛතසික මේ. ඒ වගේ විරිය කියන චෛතසිකය ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. විරිය කියන්නේ කුසල කුසල් වලින් ભેදයෙන් තොරව තියෙන චෛතසිකයක්. ඒ වගේම ඊළඟට සමාධි ප්‍රඥා මේවා චෛතසික මට්ටමින් හිටියි. නමුත් දැන් බුදුහාමුදුරන්ගේ ශාසනයේ පැවිදි වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත් ඒ රහතන් වහන්සේටත් තියෙන්නේ අර ආලාර කාලාම වගේම සංකල්පනාමයි. නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. නමුත් මේ සංකල්පනා තුන නිර්මාණය කරන ධම්ම දිහැ බැලුවොත්, චෛතසික ස්වරූපය දිහැ බැලුවොත්, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්ගේ චෛතසික ස්වරූප අර ඉන්ද්‍රිය මට්ටමට හෝ බල මට්ටමට හෝ බොජ්ජංග මට්ටමට දිනු වෙච්ච චෛතසික ස්වරූපයක්. සමත භාවනාවෙන් දිනු වුණාම තියෙන්නේ අර පහල කාමාවචර ස්වරූපයෙන් අහක් වෙලා පිරිසිදු වෙච්ච සුද්ධ චෛතසික ස්වරූපයක්. දැන් මේ දෙකේ දෙකක් කියලා පෙන්වන්නේ මේ සූත්‍රයෙන් තමයි. එහෙමනම් දැන් අද දවසෙත් මේ පැහැදිලි කරේ ඇත්තටම මහා චත්තාරිස සූත්‍රයේ සම්මා සංකප්ප, ඒ කියන්නේ සංකප්ප කියන අංගියට මේ සම්මා දිට්ඨි දෙවර්ගයේ පූර්වංගම වෙන්නේ කොහොමද? ඒකදී ඉගෙන ගන්න ඕනේ ඒගොල්ලෝ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් බිහි කරන සංකල්පනා, මිත්‍යා සංකල්පනා. ඒවා තමන් ළඟ කොච්චර තියද කියලා ඉගෙන ගන්න ඕනේ. මොකද ඉගෙන ගත්ත ඔවාසිය තියෙන්නේ අද මෙච්චර ප්‍රමාණයක මේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා මල් ළඟ තිබුණා. මේ පුහුණුවේදී දැන් තව අවුරුද්දක් විතර යනකොට කොච්චර අඩු වුණාද කියලා මැනගන්න තරම් දක්ෂ වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙනම් දැන් ඔය අවුරුදු 4ක් 5ක් මම භාවනා කරා කියලා පම්පෝරියට කියන්නේ නැතුව ඔය කරපු කාලයට අනුව තමන්ගේ ඔය හැදිච්චිකන් ටික සංකල්පනාවල හැදිච්චිකන් හොයලා බලන්න. මිත්‍යා සංකල්පනා කියන්නේ මේවයි, ඒවා ඉගෙන ගන්න. දැන් ඒක කොච්චර අඩුද කියලා තමන් මැනගන්න, අනුන්ට කියන්න යන්න එපා. යන්න යනකොටම තික්කිය මිත්‍යා දෘෂ්ටි. මොකද ඒ සංකල්පනා එක්කෝ කාට හරි හිංසා කරන්න තරහකාරී රූප. එහෙම නැත්නම් කාම සංකල්ප. මෙච්චර සියුම් මේවා. මේවා හැබැයි පස්පව් නෙමෙයි. මේ පස්පව් ගැන නෙමෙයි, අකුසල් ගැන, සියුම් අකුසල් අපි ළඟ තියෙන. දැන් එහෙමනම් අපි ඊගාව වාරයේදී ඉතිරි අංගය වාචා වලටත් මෙහෙම පෙරටු වෙන ආකාරය, සම්මා දිට්ඨිය පෙරටු වෙන ආකාරය පැහැදිලි කරනවා. ඒක ඊගාව දේශනාවට තබලා අද දවසේ දේශනාව අවසන් කරනවා. වෙනද වගේ මොනවහරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න, ඉදිරිපත් කරලා වෙනද වගේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.